ජනමාධ්‍යයන්හු අද වන විට ලොව පවතින සුවිශේෂීම අවියක් ලෙසයි බොහෝ දෙනා හඳන් වන්නේ. එහ නිසි ඉලක්කේට මෙහෙවන ජනමාතිවේදියාටද අද සමාාචයේ පිළිගෙනීමක්හිමව තිබෙනවා. ලංකාවේදිත් ඒ එසීමයි. අපේ රටේ පහුගේ කාලවල ආණ්ඩු පෙරලන්නටත් ආණ්ඩු පත් කරන්නටත් ජනමාධ්‍යය විශාල බලපෑමක්කරා කියලා, බොහෝ දෙනා කියනවා. හුංගක් වෙලාවට රච්චේ මාධ්‍යවලට එල්ලවන චෝදනාාවක් තමයි, ආණඩුවට කඩයනවා කියලා. ැයි ආන්ඩෝට අයිති නැති පෞද්ගලික ජනමාධ්‍ය පසුගිය කාලවල විපක්ෂ දේශපාලනයට කඩේගිය විදිහ දැක්කම හිනායනවා කියලයි ගොඩ දෙනෙක් කතා වෙන්නේ. එ මොවුනත් රටක් මිසි මාර්ගයට ගෙනියන්න ජනවාධවේදිට සහ ජනවාධිකරුවාට විශාල වගකීමක් පවතිනවා. ඒ වගගේම ඉටු කරනවා වෙනුවට ජනමාධ තුළින් බොරුව සමාජිගත කිරීමට උත්සාහ කළුත් ඒ සමාගයට මෙන්ම සමාජයේ හසුරුවන්න ජනජීවිතවලටද විශාල බලපෑමක් සිදුකරනවා කියලයි බොහෝ දෙනා කියන්නේ. සමස්තයක්ලෙ ගත්තොත් අපිරට ජනමාධ්‍ය සයට අනුවක් විතර ඇත්ත කියනවා. හැබැ ඉතිරි සට දහයට තමන්ගේ දේශපාලිනිික අරමුණු මුසු කෙරුණු නිර්මාණාත්මක බොරු එකතු කරලා කියනවා. එකින් වෙන්නේ අර සේට අනුවේ ඇත්තත් එක්කම ඒ බුරු සීට දහයත් ඇත්ත විදිහටම සමාජයට කිදා බහිනේක. බොහෝ වෙලාවට සියයට අනුවට වඩා අර සට දහයපුුරුව ප්‍රබලවන් අවස්ථා අපි ඕන තරම් දැකල තියෙනවා. ඒ තුළින් පහරවාදින්නේ ඔවුන්ගේ ඉලක්ක ගත දේශපාලනක මතයට පමණක් නෙවෙයි. ඉදිරියට ගමන් කරන්නට උත්සාහ කරන රටත් ඒ තුළින් විශාල බලපෑමක් කෙල්ලබෙනවා. මාධ්‍ය තුලින් රටේ දේශපාලන බලාධිකාරියේ අඩුපාඩු ඇත්නම් ඒ වපෙන්වාදී යුතුයි. ඒක ජනවාදී වගකීමක්. නමුත් ඒ පෙන්වාදීම යම් කුමන්ත්‍රණකාරී දේශපාලන රෝකඩයක ඇජින්ටාවක් නොවිය යුතුයි. ගැටලුවක් ඇත්නම් එය ඒ ආකාරෙන්ම මිස නැතිගැටලු ඇතිකරමින් බොරු මවාපැම් නොකළ යුතුයි. මෙරට පිළිගත් චජනමාත්‍ය අහිතන එවැනි බොරු මවාපෑම් සිදුකිරීම තුළින් සිදුවන්නේ. රටේ ප්‍රශ්න අඩුවීම වෙනුවට නැති ප්‍රශ්න අලුතින් රටට එකතුවීම පමණයි. ඉරිට යන්න ගමන් ඇරමූ රට පටු අරමුණු නිසා යළි පස්සට අදින්නට උත්සහන් නොකර. ඇත්තම පමනද්දකින චනමාධ්‍යි කලාවක් රට තුළ වැඩ අරමනතෙක් මේ රටේ සියලු පුරවසියන් දෑසාය බලාසිටිනවා.